බෝවන් සුබදවසක් සියලු දෙනාතර. ලතින් අමරිකානු බිමුක්ති ව්‍යාපාරය. එනම් දකුණු අමරිකානු රාජ්‍යයන් ස්පාන්ඥ අධිරාජ්‍යයෙන් නිදස්වීම් සඳාගෙනගිය ව්‍යාපාරයේ නියමවා ලෙස පිළිගැනෙන හොසේ මාටි වරක් ප්‍රකාශ කලාා අදහස් අදහස් කැටුනාවේ නිවැරදි අදහස් ඉදිරියට යාවි. අප අද කතා කරන්නෙත් එවැනි අදහස් අතර ගැටුමක් ඇතිවිය හැකි මාත්තුකාව. පසුගිය පෙබරවාරි හත සෞඛ්‍ය සේවේ සේවක පිරිසක් කණ්ඩායමක් හෙදහිදිය වූ පරිපූරක වෛද්‍යවෘත්තීන්හි නිරත පිරිසන් වැඩවර්ජනයක් ආරම්භ කලා ඔවුන් ්‍රකාශකලේ තමන්ට බලපා ඇති වැටු විසමතා සහ තවත් ඉල්ලීම් රැසක් දිනා ගැනීම සඳහා රජයට කරන ලද කරුමි ඉදිරිපත් කිරීමම්වරින් ප්‍රතිඵලයන් නොලැබෙනු බැවින් වර්ධනය දියත් කළ බව පසුව උසාවි නියෝගයකින් වර්ධනයෙන් නතර කරන ලෙස තීන්දු කලා කොටසක නතර කළ තවත් පිරිසක්කයා සිටියහා තමන් දිගටම පර්ජනය කරන බව. ර්ජනය නිසා විශාල වසයෙන් රෝගී ජනතාව පීඩාවට පත් වුණ. වර්ධනය ආරම්භ වූදාට පසුදින ලංකාවේ ප්‍රධාන පෙළේ සිංහල පුවත් පතක ජැනගැනීම සඳහා පුවත්පත නම් කළොත් අරුණ පත්‍රේ මුල් පිටුවේ සඳහන් වනා සෞඛ්‍ය වැඩවර්ධනය සාර්ථකයි රෝගී හු ආපසු හැරී යති යැනුවෙන්. හෞද මේ හැරගේ රෝගන්.විල්ලන් අප පස්තක පත්න උදේන පැගනමත රස්වයදල පයිවට් ේල පයෝ්ගන්න මනිස්සුන්ම න මනිසු අත්න්තය නන්ග මනිස්ස නද ජීවත්වන්න මේ හරි අමාර න්නේද ඒත් ඇවිල ඇරලා ගිය මෙම වර්දනය කර ගැන ඉති තෙන්නේෙ දුපත් මිනිස ම පැත්ම අසරන කන්නවයි කියලා තමයි හිතන්නේ දැන්ෙතිම කුත් කරන්න දැන පපු ගෙදරන්න හරිම අසරනවෙලා න්න මිනිස හරි පව්ේ වැේ. ද පාදනමං හතරයි මෙතැ ටේනකොට යිවත් ගන්න ලොක ගන් අපට සල්විදගන්න ේමතව පුවත්පතය සඳහන් වු දෙවැනි පාඨය රෝගීහු ආපසු හැරී ඇති කෞුද මේ ආපසු හැරී කියිය රෝගීන් චනාධපති අගමති සෞ්‍යැමති සෞඛ්‍යමාතයන්සේ ලේකම් නෑ ඒ කිසිවෙගේ ආපසු හැරීගිය රෝගීන් අතර සිටිය නෑ. ආපසු හැරීගිය රෝගීන් අතර සිටියේ අපේ රටේ සමාජ පහළම සමාජ ස්තරයට අයත් කණ්ඩාය. අඩු ආදායම් උපයන අය කාම්කරුගෝ ධීවරයෝ සාමාන්‍ය පහල මාසික වැටුප ලබන රජයේ සේවකයෝ. එදිනදා රැකියාව කරලා ජීවිතය ගැටගස ගන්නා පිරිස්. ඇතැම්මිට මේ පිරිස් රෝහල්වලට එන්නේ. අලුුවම නැගිටල තුන්නට හතරට නැගිටලින් සම්බස්්‍රීෙන් දුම්රියෙන් ත්‍රරෝධ රථවලින් සල්ලි මුදල් ගෙවල තමයි මේ ප්‍රතිකාර ගන්න රෝහල් වලට එන්නේ. මෙතන තියන ප්‍රශ්නය මේ රෝහල් නඩත්තු වෙන්නේ. ඒ සෞඛ්‍ය සේවයේ සේවය කරන සියලු දෙනා නඩත්තු වෙන්නේ. ඔවුනට වැටුගගෙවන්න. ඔවුන්ගේ නිලාඳුම පවා ලැබෙන්නේ. ඇතැම් සේ කණ්ඩායම්ල. පාවාහන් පවා ලැබෙන්නේ මේ ආපසු හැරීගිය ජනයා වේසවී වැඩ කරලා ආණ්ඩුවට ගෙවන බදුමුදල් වලින්. ඔබ මම මිලදී ගන්නා සෑම භාණ්ඩයකදීම යම් බද්ධක් රජයට යනවා. ඒ විදියට තමයි මේ මහජන සේවා නඩත්තු කරෙන්. තට ඒ මහජන සේවා වලින් නඩත්තු වෙන අයර්. හ නඩත්තු කරන පිරිසම මෙසේ ප්‍රාණ ඇපයට ගැනීම කොයි තරන් යුක්තිසාහගතද සාධාරණත. ඔවුන් වර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් යුක්තිසාහගත වෙන්න පුළුවන් සාධහරණ වෙන්න පුළුවන්. නමුත් මගේ විශ්වාසය නම් ඇතැම්මිට ඒ ජුක්තිසාගත බව ගැන පවා ප්‍රශ්ණයක් තිබෙනවා. මද අපේ සමාජයේ ගත්පිට පැහැදිලිවම මේ රටේ ජනගහනෙන් සගේට අසුව පමණ. ඉතාම දුෂ්කර දිවිපෙප්ටක් ගත කරන්නේ. ජන සංඛාලයකන දෙපාර්තමයෙන් තුව සාමාන්‍යෙන් අවුරු තුනකට වරක් ප්‍රකාශයට සිදුකරන කුටුම්බ ආදායම් වියදම් සමීක්ෂණය පැහැදිලිව සඳහා වෙනවා ආදායම් උපයන්නන්ගෙන් නැත්තැන් කුටුම්බවලින් සියට විස්සගටම. ඇත්තම් පහල ඉන්න සියට විස්සටම ලැබෙන්නේ මාසකට රුපියල් ධාතර දාසක්වැනි ආදායමක්. මෙරට ජල ජාතික නිෂ්පාදනයෙන් ඒ පිරිසට හිමිවන පංගුව සියයට පහකටත් අඩුහි. මෙන්න මේ පිරිස තමයි වැඩිපුරම මේවෙනි වර්ජන නිසා පීඩාවට පත් වන්නේ. ඊළඟකාරණය මේ සෞ්‍ය සේවේ වර්ජනවෙල කියලවරක් අවසානයක් නෑ. බෞද්ධ සාහිත්‍යයේ වචනයක් තිබෙනවා අනවරාගග්‍ර කියලා. ඒන්නේ අගක් නෑ අවසානයක් නෑ. සෞ්‍යසේවේ වර්්‍යනත් එ බඳුයි. අනවරාග්‍ර. අද වෛද්‍යවරු හෙට හෙදියෝ හෙට උපස්ථායකෝ. ඊළඟදවසේ රසායනාගාර ශිල්පීන් ඉළඟදවසේ ගිලන්රත පදවන රියදුරන් ආදී වශයෙන්. සමහරවිත මේ වර්ධනමලට මුල් කරගන්නා සාධක, හාස්ස ජනකයි තමන් නිලඇඳු මේ වර්ණය ඕ ඇඳු මේ අත දිගද කොටද මේ ආදී හේතු මුල්ක කොටගෙනත් විටින් විිට මේ රටේ වර්්‍යන සිදුව තිබෙනවා. අප නැවතවරක් අවධාරණය කළ යුතුයි සේවක කණ්ඩායම් වලට තමන්ගේ වෘර්තිය ගැටලු සාධහරණ ඉල්ලීම් ආදිය නිරාකරණය දිනාගැනීම සඳහා සටන් කරන්න අයිතියක් තිබෙනවා ඒ සඳහා අවස්සාන ආයුදයක් වසයෙන්. වර්ජනය කිරීමට අයිතියක් තිබෙනවා ඒක ලෝක ැ සම්මුතීන්ගෙන් සම්මතයක් ලෙස පිළි අරගෙන් තිබෙන. ඒත් මෙහිදී සඳහන් කළ යුතුයි වැඩවර්ජනය කිරීමට ඇති අයිතිය පිළිගත් අන්තර්ජාතික ගිවිසමක් හෝ සම්මුතියක් කන්වෙන්ශන් එකක් නෑ වෙනත් සම්මුතීන්ගේෙන් සම්මතයන්ගේ එකඟත්වයන්ගෙන් තමයි ඒ අයිතිය පිළිගැෙනී තිබෙන්නේ දෙවන කාරණයක් වර්ධනයක් කරන සෑම විටම තමන් වර්ධනය කරන බව කල්තබා දැනුන්දිය යුතුයි. නමුත් අපේරටේ තිබෙන්ා ඔු අරුමපුදුම් බෘතිී සමිති සංස්කෘතිය ඇතුළේ එවැල්න්නක් නෑ. දුම්රියෙන් ගමන් කරන ජනතාව උදේ වැඩට එනෝ කොල්ඹට ගාල්ට මහනුවරට දුම්රියෙන් සේවයට පැමිණේෙනවා. ඔවුන් සේවේ නිමවී ආපසු ගෙදරයන්නට දුම්රිය පලටගේ විත දුම්රිය නෑ. මේ විද වර්ජන රටාවක් අපපේරටේ තිබෙන් මෑතකදී ආරංචිප නැගන්නට ලැබුණා. දුම්ර අතරමග නවත්වා මගීන් අතරමංකොටන් ඒ වර්ජන ආරම්භ වූ බව. දුම්රිය වරක පසුගිය දුම්රිය ස්ථානාධිපතිබරු දුම්රිය ස්ථාන වහලා ඉබියතුරු දාල ගෙදර ගල්ලා. පැමිණි සේවකින්ට ස් පැමිණි ජනතාවට කරකයාගන්නට දෙයක් නෑ. තට දුම්රිය ස්ථානාධි පතිවරුන්ගේ බූදලයක් ද දුම්රිය ස්ථාන. ඔවුන්ට තමන් කැමති පරිදි ඒවාබොහන්නට අරින්නට අයිතිය තිබෙනවාද. මෙ තම අරාජක මට්ටමක් නොවේද මේ ගන සමාජයේ සංවාදයක් ඇති ඇතිවීම සිදු නොවිය යුත්තක්ද. පසුගිය දෙනක වත්මන් අධිකරණය අමාත්‍යවරයා. අලි සබ්‍රීම හතා ප්‍රකාශයක් කළ මෑතකදී දෙසතියකට පමණ පෙර. ඔහු ජනාධිපති නීර්තික්‍ය වරය. ප්‍රධානස හෝ පහක වැඩවර්ධන ආණ්ඩුකම විවස්ථාවෙන්ම තහනම් කළ යුතු එකයා. හෝ සඳහන් කළ වරාය රීගුව විදුලි බල සම්පාදනය ජල සම්පාදනය, සෞඛ්‍ය වැනිසේවා වල වැඩවර්ජනය නතර කළ යුතුය කියලා. මේ ප්‍රකාශයේමා දකිනවා අවධානයට ලක්වයුතු පාර්ශවයක් තිබෙනවා. අවශ්‍යයෙන්. කුමක්ද මේ ආකාරයටවෘතිය සමිති කීපයකට සහ එහි නායකයන්ට. සටේ ජනතාව ප්‍රාණඇපයට ගැනීමට තිබෙන පරිසරය නතර කළ යුතුයි. අවසානයකට ගෙනයා යුතුයි රටක් වසෙන් ඉදිරියට යන්නට පමණක් නොව පවතින්නට පවාන්. මෙවැනි වර්ජන සංස්කෘතියක් තිබේදී රටකට ඉදිරියට යාම අතිශය දුස්කර කාරයක් වන බවට සැකයක් නැහැ. මේ මේ වර්ජන සංස්කෘතිය තිබෙන අසාධාරණ සීලා චාර නොවන ලක්ෂණ ගණනාවක් පෙන්වා දෙන්න පුළුවන්. අප කලින් සඳහන් කළ විදිහයට. මේ වර්ජන නිසා පීඩාවට පත්වන්නේ. රටේ පාලකෝනෙවෙයි නිලධාරීන් නොයි. ඕවුනට දේශපාලන පීඩනයක් ඇතිවෙන්න පුළුවන්. රටේ ජනතාව පීඩාවට පත්වීම උද්ගෝෂණ ඇතිවීම එයින් සෙසු දේශපාන කණ්ඩායම් ප්‍රයෝජනයට ගැනීම නිසා. නමුත් විජුවම පීඩාවට පත්වන්නේ. සාමාන්‍ය ජනත සාමාන්‍ය ජනතාව අතිශයෙන් දුක්කිත දුෂ්කර ජීවිත ගත කරන පිරිස. ඔවුන්ගේ ඔන් උපේන ධනයෙන් කොටසක් අරගෙන තමයි මේ මහා ජනසේවා නඩත්තුවෙන්න. දැ සාමාන්‍ය ජනතාවට සිදුව තිබෙන්නේ තමන් නඩත්තු කළ දරු තමන් සපා කන තත්වයක්. අර පැරණී සම්භාවය ගන්තයක. ගුත්්ධල කාවේ තිබෙනවා. මොහුට අප දුන් පෙවූ කිරීවන්න විස ගොරසක් මේරටේ ජනතාවටත් කර කියන්නට සිදුවී තිබෙන්නේ මේ කාරණය. මේය බරපතල ලෝකයේ සෙසුරට වල දක්න ලක්ෂණය අද විතරන්න වේ මීට පෙරකාලවල. කාල් මාක්ස්ගේ සංකල්පයක් ලේබ ඇරිස්ටෝක්‍රසි. මෙයින් අදහස් කරන්නේ ශ්‍රම රත්වය නැ ක්‍රම ශ්‍රම ප්‍රභූතන්ත්‍රය. ශ්‍රමිකයෝ. ත ඇතැම්විට තමන්ට තිබෙන බලය භාවිත කරනවා අසාධහරණ ලෙස සිය ඉල්ලීම් දිනාගැනීමට සහසෙසු ජනකොට ස්පීඩනයට පත් කිරීම සඳහා. මේ ලේබ ඇලිස් ටෝකසි නමැති සංකල්පය අප සාකච්ඡාවට නැමත බර භාජනය කළ ුතු කාලයක් පැමිණ තිබෙන බවයි මා විශ්වාස කරන්නේ. කාල් මක්. කම්කරුවන් වෙනුවෙන් ශ්‍රමය වෙනුවෙන් පිෙනී සිටි ්චිින්තකයි. නමුත් ඔහු දුටුවා ධනවත් රටවල කම්කරුවෝ වැඩකරන ජනතාව ශ්‍රමිකයෝ ඉහෙල වැටුක් ගන්න. ඔොහොමද තමන්ගේ ස්වාමිවරු තමන්ගේ ව්‍යාපාරවල අයිතිකාරයෝ අපේ වගේ රටබල සංවර්ධනය වන නැත්තන් දිලිඳු රටබල ආයෝජනය කරලා ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. මේ රටවල ජනතාවට ඉතාම අඩු වැටුපක් ගැවමින් නැත්තන් ඒ ජනතාවගේ ශ්‍රමය සූරාකමින්. එසේ සූරාගන්නා ධනයෙන් කොටසක් ඉහල වැටු් වසෙන් සංවර්ධිත රටවල ශ්‍රමිකවත්ට පත් කරනවා. එනිසා සංවර්ධිත රටවල ශ්‍රමිකයා පෙළගැහෙන්නේ දේශපාන ශේෂත්‍රයේදී ර්ථික වශය තමන්ගේ ස්වාමීන් සමඟ. එවැනි ලේබ ඇරිස්ටෝක්‍රසියකක් අපේ රටේ බෘතිය සමිතු මුල් කරගෙන. තර මේ ප්‍රශ්නයද එක ශේෂත්‍රයකට සීමා වෙන්නෙ නෑ අප දකිනවා වරක දුම්ලි වරක විදුලි බලමණ්ඩලේ ඒ නතන් ජල සම්පාධන ශේෂස්ත්‍රී මේ ආදී ශ්‍රේෂ්‍රවල නිරතුරුව ඇතිවන මේ වර්ධන දැන් මේවර සතියන්තයේ පුවත් පතක තිබෙන ප්‍රධාන පෙළේ පුවත් පතක දදශ විසිතක ජනමාරිමාසේදී පමණක් උද්දෝෂණ සහ වර්ධන සිය ගණන සියකට ආසන්න සංඛ්‍යාවක් සිද්ධ වී ඇති බව. හෝ ඊටත් වැඩි සංඛ්‍යාව. මෙවැනි වර්ජන් විරෝධතා නිරතුරුව පවත්තමින් ක්‍රටක් ඉදිරියට ගමන් කරන්නේ කිසිේදයන ප්‍රශ්ණය මුලු සමස්ථ සමාජය විසින්ම සලකා බැලි යුතු බවයි අප දකින්නේ. අද අප ජීවත් පෙන්නේ මේ රටක්. ලෝකත් ඉතාම පරපතල දැවන්ත ආර්ථික සමාජ අරුබූධයක. ඒ නිසාම ඇතවුණු දේශපානන කැළඹීම්වලින් සලකුණු ව අවධියක. මෙවැන් අවධියකදී සෑම ජනකටසකට වගකීමක් තිබෙනවා. හට අවුල් කරන ආකාරයට අන්තිම මස්රාත්තලත් ඉල්ලන. ෘත්තිය සමිති සටන්සා වෙනත් වර්ධන උද්්‍යෝෂණ ආදී කළජතු දෙන්න. මේ වර්ධන උද්ගෝෂණ ආද දේශපාලන අරුණු තිබෙන මව පැහැදිලිව දකින්න පිළිව. මේවා ඉදිරියෙන් සිට මේහවන පිරිස්. පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍ර අතට ගත්තා අය. ඇතැම් දේශපාන පක්ෂවල සාමාජකයව හිටපුු මන්ත්‍රීබරු. ඔවුන් තමම්බලය සිටින විට නොදකින බවැටු පිසමතා. තමන්ට නොරිසී තමන්ගේ පිළේ නොවන ආණ්ඩුව බලට පැමිණි බිට ඕවනටසිහිපත් වෙනවා. ඒ නිසාම වර්ජන සංවිධාන කරනවා. මේ පිරි එක් තරා කාලයකදී LTE මතවාදය වෙනුවෙන් ප්‍රසිදියේස් පිෙනී සිටි කණ්ඩාහය. එනිසා පැහැදිලිව දකින්න පිළිබන් මේ වර්ජන පිටුපස. ඉදිරියෙන් තිබන්නේ සාධාරණ ලෙස ලේබලය අලවන ලද ඉල්ලීම්. නමුත් ඒ පිට පස බොහෝවිට දේශ්පාලන අරමුණ තිබෙන. දැ මෙවැනි වර්්‍යන සඳහා මුල්වන ඉල්ලීම් දිනා ගැනීමට වෙනත් ්‍යන්ත්‍රණයක් සකස් කළ යුතුයි සාමාන්‍ය ජනතාව පෙලන පීඩනයට පත්කරන මේ ත්‍රස්ථවාදී දාමරික එසේම අශීලාචාර වර්ධන සංස්කෘතිය ඉවත්කිරීම සඳමි අපේ රටේ සංවාදයක් ඇතිවී යුතුයි. මාහිතනව ඒ සංවාදය ඉතාම සුළුවෙන් වුවත්. නැගමින් තිබවා. අධිකරන අමාත්‍යවරයක් කළ ප්‍රකාශය ඊට නිදර්ශනය. අද සමාජ මාධ්‍යවල මේ වර්ජනවලට එරෙහි මතයක් ගුණුවිමින් තිබෙනවා ඉතා සුළුප්‍රමාණයෙන් වුවත්. එසේම අප දුටුවා ප්‍රතිකාර ගැනීමට රෝහල්වල්ට පැමිණ ආපසු හැරී යන ජනතාවගේ දුග්ගනවිල්ල. මේ දුද්ගැනවිලි තමයි එක් තර කිසියම් අවධියකදී විශාල බලබයගයක් බවට කෙමෙන් පරිවර්තනය වෙන්න අනික් පැත්තිෙන්. මෙවැනි අසාධාරණ ඉල්ලිම් කරන රාජ්‍ය්‍යාපාර අසාර්ථකත්වට බංකුලුත් භාවයට පත්වීම බැලැක්වියෙන හැකි. රජයේ සේවකින්ත ප්‍රශ්න තිබෙනවා නිසකෝම වැටු පිි සුදුම් පිළිබඳව දේශපාන පලිගැනීම් වෙනස්කම් කිරීම් ආදිය ගැන. ඊටත් වඩා බරපතල් ප්‍රසති වෙනවා මේ රාජ්‍ය සේවා නඩත්තු කරන සාමාන්‍ය ජනතාවට. ගොවීනට කම්කරුවනට දීවරෙනයටට වතුකම්කරුවනට මේ ආදී වූ සෑම ජනකටසකටම මීට වඩා බරපතල වූ ප්‍රශ්නවලින් පෙළමින් සිටින්නේ. එවැනි පරිසරයක ඔවුන් මෙසේ පීඩාවට පත්කිරීම කොයිතරයි ජුක්තිසාහගතද එවැනි වර්ජන සංස්කෘතියක් වෘදත්ධය සමිති රටාවක් පවතින රටකට ආර්ථික වෘද්ධිය සමාජ ස්ථාාවරත්වය දේශපාන ස්ථාවරත්වය අත්කරගත් හැකිද පවත්වාගත් හැකි දෙ න්න සමස් සමාජයේ විසින් සලකා බැලි ුතු අවදියකට අප පැමිණි සිටිනවා මද නිරතුරුවම අවුරුද්ධ පුරාම කවරහෝ අන්සේක ජනතාවට තදින් බලපාන අන්සේක වර්ධනයක් දකින්නට පිළිබන්න. එනිසාල් ඒ අන්සේ පමණක්නොවයි සමස්ත සමාජයේ අවුල්වීමක් තිබෙනවා. මේ පිළිබඳ සංවාදය මේ ප්‍රශ්නය ගැන වෙනත් විකල්පමාර්ගයක් ඔවුන්ට ඒත්. ල්ලම් නාගැනීම සොඳ ස්වාගැනීමේ ක්‍රමයක් නිර්මාණය කරන්න පුළුවන්. අලි සබ්‍රි ඇැතිවරයා පෙන්වා දුන්නා පොලිසි ආරක්ෂක හමුදාවල වැඩපර්ධනය කරන්න බෑ. ද ඔවුන්ටත් ඉල්ලීම් තියනවා. ඔවුන්ගේත් ඉල්ලීම් දිනාගන්නා න සාර්ථක කරගන්න යම් යාන්ත්‍රණයක් පවතිනවා. එවැනි යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමෙන් හෝ ජනතාව පෙළන පීඩාවට පත්කරන්න. ඉදිනදා ආර්ථක සමාජ ජීවිතය අවුල් කරන අඩාළ කරන කාලකන්නි කරන මේ වර්ධන සංස්කෘතිය නතර කළ යුතුයි. වර්ජනය නැමැති කම්කරු පන්ති ආයුදේ සටන් ආයුදය නිර්මාණය වෙන්නේ කාර්මික විප්ලවය සමඟ මහාපරිමාන නිෂ්පාදන ආයතන ව්‍යාපාර කර්මාන්ත බිහිවීමේ ප්‍රතිඵලයක් ලෙස. ඒ මුල්යුගයේ දී වැඩකරන ජනතාව ඉතාම බරපතල පීඩනයකට සූරාකෑනමකට ලක්ව සිටියා. ඔවුනට එදා පැෑයාටේ වැඩදිනයක් තිබෙන නෑ වෙනත් වරාප්‍රසාද දීීමනා ආදිය තිබුණ නෑ නිල ඇඳුම් ලැබුණ නෑ. එනිසා ඔවුන් එදා කළ ඒ වර්ජන වල ඉතාම පැහැදිලි ජුක්තිසාගත බවක් තිබුණ අනික් පැත්තෙන්. ඒ වර්ජන කළ විට ඒ අවදයේදී පීඩාවට පත්තුනේ ව්‍යාපාර හිමිය. කම්මහ හිමියා නිෂ්පාදන මාර්ගවල අයිතිකරවා. අද මේ පිරිස් කරන වර්ධන වලදී පීඩාවට පත්වන්නේ කිසියම් තනිපුද්ගලය ධනහිමියෙක් නොවේ සාමාන්‍ය ජනතාව. ඔවුන් ඒනිස් මේක පසුගේ අවධියක අප ලෝකයේ තිබුණු තමන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා ගුවන් මගින් එක්සේ නැත්තම් බස් මගින් එසේ නැත්තම් වෙනමා කණ්ඩායම් ප්‍රාණය අපයට ගන්නා ක්‍රමය හා සමානයි. එක් දහස් නම්සය හැටේ දසක හැත්ත අසූුව දැසකවල එවැනි ප්‍රාණ ඇපයට ගැනීමම් පුතුලව පලල්ව බොහෝ විට සිද්ධෝන. සන්නද්ද කණලායමක් ගුවන් ්‍යානයකට ගොඩ වෙනවා සූක්ෂ්ම ලෙස. ඔවුන් සමස් ගුවන් මගින් සමූහයම ප්‍රාණඇපයට ගන්නවා තමන්ගේ ඉල්ලීම් ඉටුකර ගැනීම සඳහා. ඔවුන්ගේ ඇතැම් ඉල්ලීම් බිහිවින් සාධාරණවිය හැකි. එසේ වූ අවස්ථා තිබෙනවා. නමුත් කවර තරන් ඉල්ලීම සාධාරණ වත්. ඒ ඉල්ලි මුලල්ට කවරාකාරයකින් හෝ සම්බන්ධයක් නැති ජනතාව ප්‍රාණයපයට ගැනීමවැරද්දක් බව ඒ කාලයේදී කෙමින් ලෝකයේ අදහසක් පලවන ඒ අදහස පලවීමේ කූට ප්‍රාත්්‍යයක් ලෙස එක්ස ජාතින්ගේ මහා මණ්ඩලය සහ තවත් අන්තර්ජාතික සංධාන ගුවන්න මගින් හෝ වෙන කණ්ඩායම් ප්‍රාණයපයට ගැනීම නීති විරෝධී කරන සම්මති සම්පාදනය කළ ඒ ආකාරයටම විශ්වාස කරන්නේ සාමාන්‍ය ජනතාව පෙලන. එදෙනදා ජීවිතය අඩාල කරන මෙවැනි අත්තනෝමතික වර්ජන සිදුකිරීමේ රටාව නතර් කළ යුතුයි ඊට තිත තැබිය යුතුයි. කවර ආකාරය හෝක්ක හෝ ත්‍රස්තවාදයට බිලිවීමට ජනතාව බිලිකිරීමට ඉඩ නොතබිය යුතුයි. මේ කාර්යදී පූජික පක්ෂයටද. දේශපාලන පක්ෂවලට ජනමාධ්‍යයට සෙසු සමාජ කණ්ඩායම් වලට විශාල වගකීමක් තිබෙනවා නමුත් අපේ රටේ දකින්නට තිබෙන ලක්ෂණය අපේ රටේ ජනමාධ්‍ය අතරින් ඇතැම් ජනමාධ්‍යවට මේ වරජනවලට සහය දැන ස්වභාවයක් දකින්නට පුළුවන්. පෙබරවාරි දාහතරවැනි දලංකාවේ ප්‍රධාන පෙළේ ඉංග්‍රීස් පුවත්තක පලවී තිබුණ වර්ජකින්ගේ බෘ්තිී සමිති වල නායකය කියල තිේෙනවා අප ආණ්ඩුව අප පීඩානාවට පත් කරනවා අප වර්ජනය කිරීමේ අයිතිවාසිකම් පැරගන්නවා අපි ඊට එරහිව අන්තර්ජාතික අධිකරණයට යනවා. වර්ජකයින්ට වෘත්්තිී සමිත්ති නායකයින්ට යන්න ලෝක අධිකරණයක් අන්තර්ජාතික අධිකරණයක් නෑ. එහෙම අධිකරණයක් මේ ලෝකයේ දැනට නෑ තිබෙනවාන දන්නා කෙනෙක් අපට දැනුන් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා . යම් පුද්ජලයක් නොදැන කරන ප්‍රකාශ. ඒ ආකාරයෙන් විමසීමක් නොකොට. පුවත් පතක පලකිරීමෙන් පැහැදිලි වෙන්නේ.ඒ පුවත් අනියම් ආකාරයකින් මේ අසාධාරණ වර්ධන රටාවට උඩ ගෙඩි දැන බව නොවෙහෙද. එනිසා ත අපි විශ්වාස කරන ජනමාධ්‍යයට ජනතාව පැත්තෙන් බලලා. පිඩාවට පත්වන පිරිස් දෙස බලා. එයින් ආර්ථික සමාජ ජීවිතය අවුල්වන ආකාරය බලා ඊට එරෙහිව ජනමතයක් ගොඩනගීමට සායෝගේයේ දීම අත්්‍යවශ්‍ය යුගයකට අප ප්‍රමිණ සිටිනෝ. දේශපාන පක්ෂ වලට බලය අවශ්‍යයි. ඒ බලය ගැනීම සඳහා ජනතාව පෙළන සාමාන්‍ය ඉතාම සමාජයේ දුක්කිතුම් පිරිස පෙලන පීඩාවට පත් කරන එවැනි වර්ජන එපා කියන තැනට දේශපාන පක්ෂු පැමිණීමම් විතු අවධියකට අප එළඹ සිටනවා මේ ශේෂයෙන්ම ඉමහත් ගැඹුරට මුල් බැසගිය අරුබූදයකට, ලෝකය මූුණ පාසිතින මේ අවස්ථාවේ. මේ වේදිකාවේදී මේ වැඩසටහනේ දීම සතිී දෙකතුනකට කලින් දෙවරක් සාකච්ඡා කලා යුක්්‍රයෙන් අවුල්ල ගැන්. අදත් අප කතා කරන්නේ යුක්ෙන් අර්බූදය පිළිබඳව. ඉට හේතුව පසුගිය දවස් කිහිපේ ඇතුළත යුක්්‍රයෙන් ප්‍රශ්නය ගැන ඉතාම උණුසුම් තත්ත්වයක් විවාද ැනකතත්වයක් නිර්මාණය වීම නිසා ඊම් සන්සුරාද දානමය එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රූ පවානී උත්සේ කතා කරමින් මධ්‍යකරුවන් හමුවත් පිරික්ෂකුත් සමග ප්‍රකාශ කළ ඉදිරි සතිය ඇතුළත ඊට පසහේ වචනය වෙනස් කළ ඉන්ද කමිං වීක් කියල ඊඩපසකවා ඉන්ද කමිං ඩේස් ඊළඟ දවස්කිීහිපය ඇතුළත රුසියාාව යුක්‍රේණය ආකමනය කරනු ඇති බවට තමාට තහවුරු වී ඇති බව. ඕ භාවිත කළ වචනය අම් කන්බින්ට් ඉගැනමට ස්තිරයි. රුසියාාවුණු ජනාධපති වලදමීර් පතිීන් තීරණය කොට තිබෙනවා. යුක්‍රණයේ කිව් නගරයට අගනුවරට පහර දෙන්නට. මේනිසා ලෝකයේ උණුසුම් බියජනක තත්ත්වයක් නිර්මාණය වුණා. ඕපමණක් නොවෙයි බටහිර කඳවරේ සෙසුනායකයු පසුගේ දෙනවල්ල දිගින් දිගටම එසේ ප්‍රකාශ කලා. බ්‍රතාන්නේ අගමැති බොරිස් ජොන්සන් ගිය සතිය කිව්වා. ඊළඟ සති බදාදාාවන බි රුසිාව යුක්්‍රේණයට පහර දෙෙනු ඇතැයිකයා. සේම අමරිකාවේ රාජ්‍ය ලේකම්ඇනි බ්ලිංකන් බිතායේ විදේශ ලේකම්බරි මේ මේ අයත් විටින් බිට ප්‍රකාශ කළ රුසියාව නියතවසයෙන්ම යුක්්‍රේණයට පහර දෙනු ඇතැයි කියයා. ඉට අම තැරව පසුගිය දිනබල වාර්තා වන යුක්්‍රේණයේ කැරලි් කාර කණ්ඩයම් නැ හිර පො. ප්‍රදශයේ තමන්ගේ ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත්කර ඇති කණ්ඩාය තමන්ගේ හමුදා සටන් සගය සටන් සූදානම උත්සන්න කර ඇති බවට වාර්තා වෙනම. ජ අමතරව බටහිර මාධ්‍ය විසින් චන්ද්‍රිකා ඡායරූප ආශ්‍රයෙන් පැහැදිලි කලා යුක්්‍රයෙන් දේශ සීමාව ආසන්නේ රුසියානු හමුදා බටයෝ විශාල සංඛ්‍යාවක් දහස් කනනක් ස්ථානගත කර ඇති බව. ඔවුන්ගේ තොරතුරු අනුව එසේ ස්ථාන කරගත කර ඇති රුසියානු බටයෙන්ගේ සංඛ්‍යාව එක්ක්ෂ හැටනම දහසත් එක්ක්ෂ අනුදහසත් අතර. සෙබලුන්ගේ සංඛ්‍යාවට අමතරව බර අභි විනාශකාරී අභි විශාල් සංඛ්‍යාවක්, දේශසීමාව ආසන්නේ ස්ථානගත කර ඇති බව. මේ චන්ද්‍රිකා ඡායාරූප වලින් සටහන් වලින් පෙන්නුම් කරා. මේ සියලු සාක්ෂයනුව පැහැදිලි වන්නේ. ජුක්්‍රේණයේ යුද්ධයක් ඇතිවීම හෝ ුද් ොොේ කවර මොහොත හෝ ඇතිවේයයි කියන බියහෝ වර්ධනය වෙමින් තිබෙන බව. නමුත් රුසියාව පාර්ශවයෙන් ප්‍රකාශ කර ඇත්තේ, එවැනි සූදානමක් නැතැයි යන්න. පෙබරවාරි දොලහ රුසියානු නායකයා වලධමීර් පූටන් අමරිකාවී ජනාධිපතිෝ බයිදන් සහ ප්‍රන්සේ ජනාධිපති ඉමෑන්ල් මැක්රෝන් සමඟ තීර්ග සාකච්ඡාවක් කළ සූම් තාක්ෂණය ප්‍රයෝජනයට ගැනිමින්. ඒ සාකච්ඡාවෙද්දී අමරිකාව ප්‍රකාශ කළ අදහස වූයේ. ය්‍රනය ආකමනය කළ හොත් රුසිියාවට එරෙහිව බරපතල ආර්ථික සම්බාධක පණවන බව. නමුත් සාකච්ඡාව අවසානයේ ප්‍රංස ජනාධිපතිවරයාගේ පර්ශවයෙන් කියවුණ රෘසිාව යුක්්‍රේණයට පහර්දනු ඇතැයි සිතීමට නිගමනය කිරීමට තමන්ට සාක්ෂි නැති බව. මේ ඉතාම අස්වාභාවික තත්ත්වයක්. අමරිකාව බ්‍රතාන තවත් රටවල් ඒ කඳවුරේ ප්‍රකාශ කරනෝ රුසියාව කවර මොහොතක හෝ යුක්්‍රේණයට පහර දෙනු ඇතැයි කියා. ඒ කඳවුරේම ඇතැම් රාජ්‍යන්ත මේ ප්‍රකාශ පිළිබඳ විශ්වාස්‍රයක් නෑ. මේ පිළිබඳව අදහස් දක්වන සහර විචාරකයගි මතේවී තිබෙන්නේ. යුද උණුසුමක් නිර්මාණය කිරීමේ වුවමනාව. අමරිකා එක්සත් ජනපදේ ප්‍රමුඛ ඇතැම් බටහිර රාජ්‍යයන්ට තිබෙන බව. ඒ මේ පිළිබඳව චීනය විශ්විද්‍යාලයක මහාචාරවරයෙක් විදේශ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ විචාරය කරන මහාචාරවරය ප්‍රකාශ කලා එවැනි යුද්ධ භීතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් අමරිකා එක්සත් ජනපදයට තිබෙන බව. ඔහු කියන විදියට එයින් අදන් එක්සත් ජනපදය අමරිකාව අපේක්ෂා කරනවා ජුරෝපය, ජුරෝපී රාජ්‍යන් රුසිියාවේ ප්‍රහාරයකට ලක්වීමේ තර්ජනයක් තිබෙනවා. එනිසා යුරෝපී රටබල අමරිකානු මිලිතරි බලය ශක්තිමත් කළ යුත්තුයි. දැනටමත් පැරණී නැගනහිර යුරෝපී සමාජවාදී රාජ්‍යයන්ගේ පෝලන්තේ ශෙක්් ජනරජයේ. ලෝවකයා මේ වගේ රටවල අමරිකානු සෙබලුන්ගේ සංඛ්‍යාව දහස් ගණනකින් වැඩිකට වැඩිකොට තිබෙනවා. ඇතැම් රටවලට නවීන තම ආයුධ සැපීම සඳහා අමරිකාව ගිවිසුම් වලට එළඹ තිබෙනවා. දැ චීන මහාචාර්වරයක් කියන්නේ ජුද බිහිතිය වර්ධනය කිරීමේ බියක් ඇතිකිරීමේ එක අර්මුණක් වන්නේ යුරෝපයේ එක්සත් ජනපද. මිලිටරි බලය ශක්තිමත් කිරීම වර්ධනය කිරීම මගින් ඒ යුරෝපයේ රාජ්‍යන් තමන්ගේ අනසකයට තේ තබා ගැනීම. ගුරෝපී රාජ්‍යයන් අමරිකාවේ නි්‍යායපත්‍රයෙන් බැහැරවීමට අවශ්‍ය තැන්තිබෙනවා ඒැ පලල්වීමේ ඉඩකඩක් තිබෙන බැවින් එක්සත් ජනපදයට ඌමනාවක්තිබෙනවා යුක්්‍රණයේ යුදබීතියක් නිර්මාණය කොට සමන්ගේ මිලිටරි බලය යුරෝපය මහත්වීපය ඇතුළත ර්දනය කිරීම. එසේම මෙවැනි යුදබීතියක් ඇතිබන බිට යුරෝපී රටවල ප්‍රාග්ධනය පිටතර ගලායනෝ කොහටද ගලායන්නේ. ස්වාභාවිකම අමරිකා එක්සට ජනපදයට ශක්තිමත් විශාල ආර්ථිකයක් තිබෙන. ජුරෝපයෙන් විශාල වසයෙන් ප්‍රාක්්ධනය ගලාවිගිය විට අමරිකා එක්ස ජනපදය අද මුහුණ පා සිටින බරපතල උද්ධමනය සමනය කර ගැනීමට අවශ්‍ය මූල්ල සම්පත් නිර්මාණය වෙනවා. එසේම මේ පැත්නේ තවත් අරමුණක් ලෙස චීන මහාචාරවරයා සඳහන් කරනවා. ජුරෝපය සහ රුසියාව අතර තිබන සබඳතා බිධදැමීම. දෘෂ්ටිමය වසයෙන් හෝ දේශපාලන මතවාද වශයෙන් ක්‍රියාමාර්ග අතින් බටහිර යුරපය රුසිාව අතර වෙනස්කම් තිබෙන බව ඇත්ත. නමුත් භාණ්ඩ හාසේවා වෙළදා මතින් බලශක්ති, සම්පාදනය පාර්ශවෙන් යුරූපයත් අතර ඉතාම සමීප සවඳ තා තිබෙනවා. යුරූපයේ බහෝ රටබලට අවශ්‍ය බලසක්ති ස්වාභාවක ගෑස් සපයාගන්නේ රුසියාවෙන්. මේ නිසා, ගුරෝපය සහ රුසිියාව අතර සබඳතා බිඳවැටීම රුසියාවට වගේම ගුරෝපයටත් බරපතලම හානිදායක ආර්ථිකය මේ අරුබූධ අවස්ථාවේ ආර්ථිකය තවත් දුබලවීමට ප්‍රධාන හේතුවක් වෙනවා. චීන මහාචාරවරයාගේ ඊළඟතර්කය තමයි මේ යුද උණුසුම වැඩිකිරීමේ තවත් අරමුණක් රුසියාව සහ චීනය අතර සබඳතා අවුල් කිරීම. ීයට අවශ්‍ය නෑ මේ මොහොතේ යුරෝපයේ යුද්ධයක් ඇතිවනු දකන් දකින්නට මන්ද චීන ආර්ථිකයට ඉමහත් බලපෑමක් කරන නිසා. දැන් මේ කියන විවරණය පරිදි. ලෝකයේ බලවත් රාජ්‍යන්ට අවශ්‍ය වී තිබෙනව තමාගේ බල රැකගැනීම සඳහා තමන්ගේ ආර්ථික මට්ටම පවත්වා ගැනීම සඳහා ලෝකයේ අරුබූදධ නිර්මාණය කරන්න. සැබවින්ම මෙතැන අරබෝධයක් තිබෙනවා. ඉතාම සංශිප්තව සඳහන් කළොත් ජුක්‍රේණය කළක් සාර් රුසියානු අධිරාජ්‍යයට ජටප්‍රතිබුණු ගෝමි ප්‍රදේශයාව. යුක්්‍රේණය තමයි යුරෝපයේ රුසියාාවට පස්සේ විශාල තම රාජ්්‍යය. ජුක්‍රේණයේ එක්තරා කාලයකදී එනම් එක්දස් නමසය දාතේ. ක්කෝබර් විප්ලේෙන් මද කළකට පසු. ඒ සෝවිියට් දේසේ සෝවියට් සංගමේ සාමාජික සමූහාණ්ඩුවක් බවට පත්වනා. එක්දස් නමසේ අනුවකයේ දී සෝවවිියට් දේය බිඳ වැටීමෙන් අනතුොරුව ජුප්‍රේණය ස්වාධීන රාජ්‍යක් ලෙස ලෝකයේ ඉදිරියට පෙනී සිටියා. යුප්‍රේණයේ විශා රෘසියානු සම්භවයක් සහිත රුසියානු බස කතා කරන්න විශාල ජනතාවක් සිටිනවා. එය දීර්ග කාලයක් රුසියාව සමග සාර්පාලන සමයේදී වගේම සෝවිිය දේශය පැවති සමයේදී එකට සම්බඳ වී සිටීම නිසා ආර්ථික සාමාජයේ දේශපාන පමණේ පවුල් සබඳතා මේ රාජ්‍යන් දෙකා අතර තිබෙනවා. ඒ නිසා ජුක්්‍රේණය ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතිනු දැකීමට ඒ තමයි රෘුසිියාවේ ප්‍රධානම ඉල්ලීම. නමුත් ඒ රුසිියාවේ අවශ්‍යතාවට තර්ජනය වන ක්‍රියා කලාපයක් ක්‍රියාත්මක වෙමින් ති බෙනවා සෝවිල් දේශය බිඳවටීමේ පසුව. ඒ තමයි සෝවිියට් දේශය නිර්මාණය කළ සෙසු සමූහාන්්ඩු, සහ නැගිනිහිර යුරෝපීය පැරණි සමාජවාදී රාජ්‍යයන්, සහ බිඳීගිය යුගෝස්ලාවියාවට අයත්්‍රතිබූ සමූහාන්්ඩු. මේ සියල්ලම පාහේ. නේටෝ සංවිධානයට සම්බන්ධ කරගැනීමේ ප්‍රයත්නයක් තිබෙනවා. නැත්තන් නේටෝව නැගෙන්හිරට ්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයක් වෙනත් විදීන්. කියනවනම් නේටෝව රුසියාවේ දේශසීමාවට දොරකොඩට ව්‍යප්ත කිරීමේ ප්‍රත්වයක් පවතිනවා. සෝවවිියත් දේශය බිඳවැටීම පසු සෝවිියත් දේශයට අයත්ව තිබූ සමූහාණ්ඩු රශ්්‍යක් බෝල්ටික් සමහාණ්ඩු තුනම. ඉතුවනියා ලැට්වේනිියයා ආදී වසය සහ යුගෝස්ලාවියාවට ආයත්වී තිබූ රබොස්්නයා හර්ස් ගොවිනා මෙෙන් මොන්ටිනෙග්‍රෝවැනි රාජ්‍යන් නේටෝවට සම්බන්ධ කරගත්තා. එසේම ඉතිරි රාජ්‍යයන් සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නයක් තිබෙනවා. අද නේටෝවෙන නේටෝව කියන්නේ උතුරු අත්ලාන්තිික ගිවිසුම් සංවිධානය. එය මිලිටරි සංවිධානයක් එය බිහිව එෙක්දාශ නමසේ හතරි න මේ අප්‍රේල් මාස හතරවැනිද. ග කටද ඔවුන් එදා විශ්වාස කළ සෝවිියද් දේශයෙන් ගුරෝපේයට අමරිකාවට තර්ජනයක්ති වෙනවා. කමින් නිෂ්ටවාදය ්‍යාප්ත කිරීමේ ව්‍යාපතයක් තිබෙනවා. ඒ නතරකිරීම සඳහා යුධ බලයක් ලෙස තමයි නේටෝ නිර්මාණය වෙන්න. තර්කානකූලව ගත් විට සෝවිියද දේශේ බිලියී ගහම මේ තර්න . ර්ක පදනම බිලගටනවා නමුත් ඒ වෙනුවට සිද්ධ වනේ නේටෝ තවතවත් ශක්තිමත්වීම, ආරම්බේදී නේටෝ සාමාජික සංඛ්‍යාව, රටවල් දොළහහි දැන් රටවල් තියහායි. යුක්්‍රේණයේ නේටෝට ඇතුළත් කර ගැනීමේ ප්‍රත්නයක් තිබෙනවා යුරෝප සංගමයට ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. අද යුක්වේනයේ පවතිෙන ආණඩුව බටහිරට හිතවත් ආණඩුව. රෘසිාවට අවශයි එය නතරකණන් මන්ද රුසිාව නමති බලසම්පන්න රාජයේ කිසිසේත්ම කැමති නෑ දැනටමත්. තමන්ගේ දේශසීමාව වටා නේටෝරාල් සාමාජිකයන් සිටින බැවින්. තමන්ගේ ආසයේම තිබෙන දේශීමාවේ තිබෙන ජුක්්‍රේනය නේටෝට සබඳධ වඳු දකීමට උසිියාව කැමති නෑ. පපුටීන් මේ සාකච්ඡවලදී හැමවිටම කයා සිටියේ නේටෝයේ ව්‍යාප්තිය නතරන්න සෝවිියද දේශය බිඳබැටීමෙන් පසු වෙදා අමරිකාාවේ සිටි ජනාාධපති ජෝ බුෂ් ඔවු. රුසියා වේ නායකත්වයට ප්‍රතිග්ඥාවත් දුන්නා නේටෝ නැගැනහිරට ව්‍යා්තනො කරන බවට නමුත් අය. අද සින්දී සිදවෙමින් තිබෙනවා. ද මේ මුලු සිදුවීම් දාමයෙන් පැහැදිලි කරන්නේ. ලෝක ආධිපත්ය සඳහා බලවොත්තුන් අතර තත්වබෙන තරග. ඒ තරගගේ යම් හොතක උත්සන්න වී යුද්ධයක් බවට පත්වේ හැකි යුද්ධයක් බව පත්වහොත් එඒ නිසකෝම නෂ්ටික යුද්ධයක් වීම වලක්වන්නට බැහැ ඉස වුවහොත් ඒ මනුෂ්‍ය සංහතියයේ. විනාශයේ ආරම්භයලෙස බොහෝ විද්‍යාඥෝ දකින්නේ. මෙින්න මේ තත්වේ. ලෝකයේ තේරුම් ගත යුතුව තිබෙනවා සහ එවැනි ගැටුමක් ඇතුවහොත් එඒ අතිශයින් අද පවත්නා ආර්ථික සම්පාත් ක්‍රියාකාරිත්වයට බරපත බාධකයක් දුෂ්කරතාවක් නිර්මාණය කිරීම වලක් වනට බෑ ශ්‍රී ලංකාවටත් එයින් බරපතල ආර්ථක ගැට ඇතිවෙන්නට පිළිබන්න. මේ තමයි යුක්්‍රේණය පිළිබඳෝ දැනට පවතින තත්ත්වේ නමුත් තිබෙන තොරතුරු අනුව. ආක්කමනයක් සිදු වන බවට නිශ්චිත සාක්ෂීර් නැහැ ආකමනයක් කරනවාය කියන භීතිය වර්ධනය කිරීම හැරුණු විට මේ මෝත වන විට ස්තුතියි.